जॉन बन्यान के वंदनाकरुवागे गमन नेमति पोत प्रकाशित पत्कोट शतवर्ष तुनक गत वी अत अलविया तीन बाइबलेट पमनक देवनिवन मेम पोत तावमत बहु से कियवनु लबन बलगतु प्रकाशनयक् पावती बहु भाषावंत परिवर्तने कोट अकांडव पिटवन नानाविध संस्करण्यान् हि आभाष्य विश्वविद्यालय सिट पेरपासल दक्वाम लंगावे දියුණු වන කාර්මික නගරයක් වන එංගලන්තයේ බෙඩ්ෆඩ් නගරය 17 වන ශතවර්ෂයේ මැදභාගයේ සිට අවසාන කාලය දක්වා ඒ වීදිවල බන්යන් ගමන් කළ කාලයේ මෙසේ දිස්විය. කතුවරයා රැස්වීම වලට සහභාගී වූයේයි සමහරු කියන හොඳින් සුරක්ෂිත කරන ලද අපූර්ව ගොඩනැගිල්ලක් අද බන්යන් කෞතුකාගාරයේ ලෙස පවතී. මෙතනදී දක්නට ලැබෙන්නේ බන්යන් නිවසේදී යමක විසින් දකින්නට ඇති විදියේ කාමරයක්. දැනට නොමැතියේ නිවසේ තමයි ඔහු උපන්නේ. ජීවත්ුනේ මූටෝල් නමින් හැඳින්වෙන කෞතුකාගාරයේ බන්යන් පිළිබඳ සිහිවටන අතර තරුණ බන්යන්ගේ ජීවිතයට හා සිතුවිලි වලට මහත් බලපෑම් කළ දේශනා සිදු කළ ධර්මාසනය සහ ඔහුගේ ජීවිත කාලයෙන් පහෙන් එකක් ගත කළ බෙඩ්ෆඩ් සිරගෙවල් දෙකකින් එකක දොර තබා තිබෙනවා ඔහුගේ ප්‍රසිද්ධ පොත ලියන ලද්දේත් ඒ සිරගෙදරදී දේවස්ථානයේ සර්දාවෙන් සිටියද බන්යන් දේශනා වලින් පමණක් තම ආත්මික ඉගෙනීම ලබන්නට මනාපුවේ නැත ඔහු තම පවුල මෙම ස්ථානයේ සෑම ඉරුදිනම නොවර්ධවාම ගෙනාවද ඊට ආශාවෙන් දේව වචනය තමා විසින්ම හදාරන ලදී. මෙම අධ්‍යයනයෙන් තමයි ඔහු පෙළඹුණේ සභාවේ පාලනය හා තමාගේම ජීවන පිළිවෙත ගැන ප්‍රශ්න කරන්න. උදාහරණයකට කිව්වොත් කාලයක් ඔහු පල්ලියේ සීනුව නාද කරන්නා හැටියට ක්‍රියා කරමින් ඉමහත් සතුටක් ලැබුවත් පසුව එය වැරදි ආශාවක් යැයි සිතන්නට වුණා. දිනක් සීනුව නාද කරද්දීම දිව්‍යමය විනිශ්චයක් වශයෙන් ඒ ඕමත කඩා වැටී කියලා ඔහෙට බය හිතුණා. බන්යන් සැබෑවටම ජීවත් වූ බෙඩ්ෆඩ් නගරයට යාබදව කුඩා ගමක් තිබුණා එල්ස්ටෝ කියලා. ඒ ඔහුගේ කාලෙදී ආගමික මධ්‍යස්ථානයයි. මෙම විශාල පල්ලිය ආගමික මෙන්ම සමාජ ශාලාවක් දුණා. පල්ලිය යති වර්ණවත් වීදුරු ජනෙලයක් දැන් කතුවරයා සහ ඔහුගේ පොත සිහිපත් කරනවා. බයිබල් අධ්‍යයනයේ හේතුවෙන් සභාව සහ බන්යන් අතර තියුණු ප්‍රතිවිරෝධයක් නැති වුණා. බන්යන්ගේ පුතේ ඔහුගේ පුද්ගලික අරගලයන් මෙන්ම ස්ථාපිත පල්ලියේ ඔහු දුටු අසාධාරණකම් ගැනත් සවිස්තරව දක්වනවා. සභාවත් සමග ඇති වූ ගැටුම නිසා මෙම ස්ථානයේ ජෝන් බන්යන් සිරගත කොට සිටියේය. බෙඩ්ෆඩ් නගරයට ඇතුල් වන තැන තිබුණු පාලම මත කුඩා සිරගෙදරක් පිහිටා තිබුණි. එහි ගතකල වසරක කාලය තුල බන්යන් වන්දනාකරුවාගේ ගමන නම් පොත ලිවීම ආරම්භ කළේය. අද මෙම ස්මාරකය ඔහුට ගරු බුහුමන් කරයි. එකල ඔහු වෙනස් විදියට සිටූහ. ඒ ජෝන් බන්යන් කුහකකම් වලට එරෙහිව නිර්භයව හඬ නැගූ නිසාය. තමා වෙනුවෙන් නඩු විභාගයක් පැවැත්වුවේ නැති වුවත් ඔහු තවත් අවුරුදු 11ක් බෙඩ්ෆඩ් ප්‍රධාන සිරමැදුරේ ගත කළේය. මේ කාලයේදී ඔහුගේ පොත ලියා නිම කළේය. ලන්ඩනයේදී සොයාගත් ඓතිහාසික පැරණි සුසාන භූමි වලින් එකක බන්යන් භූම දාන කොට ඇත. බන්යන්ගේ ලියවිලි වලින් මහත් ආභාෂයක් ලත් ප්‍රසිද්ධ ලේඛක ඩැනියල් ඩෙෆෝගේ සොහොන ඊට යාබදව ඇත. ප්‍රසිද්ධ ඉංග්‍රීසි දේශකයන් හා ගීත රචකයන් වූ ජෝන් සහ චාල්ස් වෙස්ලිගේ මව වන සුසානා වෙස්ලි භූම දාන කරන ලද තැන ඊට යාබදව ඇත. වන්දනාකරුවාගේ ගමන පොතෙන් මහත් අනුබලයක් ලත් තවත් එක් ප්‍රසිද්ධ මිනිසෙක් මෙහි නිදයි. ක්‍රිස්තියානි සභාවේ ප්‍රසිද්ධ ගීතිකා රාශියක් ලිවූ ඔහු අයිසැක් වොට්ස් විය. අද දවසේද උගතුන් බන්යන්ගේ අභිප්‍රායන්ගේ ගැඹුරු මැනීමට සහ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කර ගැනීමට උත්සාහ කරති. රූපගත කර ඇති ඔහුගේ සුප්‍රසිද්ධ කතාව දෙසට දැන් අපි යොමු වෙමු. වන්දනාකරුවාගේ ගමන වන්දනා කරුවාගේ ගමන
පාපේ විපාකය මරණයයි මරණයයි විපාකය මරණයයි විපාකය මරණයයි විපාකය විපාකය මරණයයි මරණයයි පාපේ විපාකය මරණයයි මරණයයි විපාකය මරණයයි විපාකය මරණයයි ඕ ස්වාමීනි ගැලවීමට මා කුමක් කළ යුතුද පාපේ විපාකය මරණයයි මරණයයි විපාකය මරණයයි විපාකය විපාකය මරණයයි මරණයයි පාපේ විපාකය මරණයයි මරණයයි පව් කරන ආත්මය මිය යා යුතුය පාපේ විපාකය මරණයයි පව් කරන ආත්මය මිය යා යුතුය මිය යා යුතුය පාපේ විපාකය මරණයයි 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 තමන්ගේ අකුසල් වන්දනාකරුට මහත් බරක් හා වේදනාවක් වූයෙන් ඔහු විනාශයේ නගරයේ අත්තරදා දිව්‍යමය නගරයේ සොයා ගියේය. පෙරමග හමුවන ඕනෑම බාධකයකට මරණයට උද මුහුණ දීමට ඔහු සූදානම්ව සිටියේය. අකුසල් බරේ වේදනාව පමණක් නුව ඔහු යායුතු මගෙහි මහත් ආගාද අනුතුරු වලට අමතරව පරීක්ෂාවල් සහ බලාපොරොත්තු කඩවීම්ද විය. මේවා බොහොමයකට හේතුකාර වූයේ ඔහුගේ මෙන්ම අපේද පරම හතුරා වූ යක්ෂයාය. අපාලියා උරමත වූ බරට අමතරව වන්දනාකරුවා ජීවනයේ පොතෙහිවත් දේව වචනය ඔහුගේ අතේ ගෙන ගියේය. විනාශයේ නගරයේ හැරදමා යාමට ඔහුට හේතු වූයේ මේ බයිබලයේ ඇති පණිවිඩයයි. විනාශයේ නගරයේ සලකුණ. ඇපල් යොන් දිගටම ඔහුගේ ගමන කඩාකප්පල් කිරීමට බැලුවද ඔහුට උපදෙස් දෙමින් මඟ පෙන්වීමට මිතුරන්ද සිටියෝය. මං ඔබට උදව් කරන්නද වන්දනාකරු. මං ඔබ දෙස බලා සිටියා. ඔබ ලොකු කරදරයකින් වගේ බොහොම දුකෙන් ඉන්නේ. මේ පොතේ තියෙනවා ස්වර්ගෙන් මහත් විනිශ්චයක් පැමිණෙනවා කියලා. මම උත්සාහ කළා බිරිඳටයි දරුවන්ටයි අසල්වැසියන්ටයි අවවාද කරන්න. ඒත් එය මට කන් දෙන්නේ නැහැ. ඔබ කියන ඒ විනිශ්චය සත්‍යයක්. ඔබ අවවාදයේ සැලකුවේක හොඳයි. මාව හඳුන්වලා දෙන්නම්කෝ. මගේ නම ධර්ම ප්‍රචාරක. ධර්ම ප්‍රචාරක. ඔබට පුළුවන් ඒ මට උදව් කරන්න. මම සමුදුන්ගේ විනිශ්චයට සූදානම් නැහැ. ඒකයි මම විනාශයේ නගරය අතහැරලා ආවේ. ඇයි ඔබ මෙතන ඉන්නේ? මොකද මං කොහේ යන්නද කියලා දන්නේ නැහැ. පැමිණෙන උදාසින් බේරී යන්න. කොහොමද මහත්මයා? කොහොමද මම දෙවිඳුන්ගේ විනිශ්චයෙන් පලා යන්නේ? මෙන්න මාර්ගය. මේ පොරොන්දුවේ යතුරයි. ඔබට පේනවද අර ඈත තියෙන දොරටුව? නෑ මට පේන්නේ. ඔබට එළියක් පේනවද? මට පේනවා වගේ. හොඳයි. කෙලින්ම ඒ එළිය දෙසට යන්න. එය දොරක් වෙත ඔබව ගෙන යාවි. දොරටුව වෙත ආවහම තට්ටු කරන්න. කරන්න ඕන දේ ඔබට කියයි. අඳුරේ දිවි ගෙවන අය අඳුරේ අඳුරේ මහත් ආලෝකයක් දුටුවෝය. මහත් ආලෝකයක්, මහත් ආලෝකයක්. මරණ සෙවනේදී, මරණ සෙවනේදී එළියක් බැබළුනේය. එළියක් බැබළුනේය. එළියක් බැබළුනේය.
वंदना करो वंदना करो विनाशे नगरे असल वैसीकु ऐली मैली नमकिनिक वंदना करु सोया ओहुगे बिरिंद सह पौले आये वेतट गिनेम बारगत्ते एत्तेम वंदना करु पौल अतहर गिये नत ओहुगे बिरिंद असलवासींगे गैरहिम वलिंग अनुबले लब विनाशे नगरे हरदा ओहु समगियामट आवे नत वंदना करु वंदना करु මගේ ක්‍රියාශීලී මිතුර පොඩ්ඩක් නතර වෙන්න කවුද මම මං ඔබට උදව් කරන්නද මං කවුද කියලා දන්නවද මගේ නම හිතුවක්කාර මගේ නම ඈලි මෑලි ඈලි මෑලි ඈලි මෑලි ආව් ඕ ඕ ඕ कादिम पाउल ऐली मैली पाउल मामा दानुआ नम कादिम पाउल मामा वंदना करु अलग नहीं उत्साह कराने वंदना करु मं कावदावत ये नमाहला ने या दूधे पीटा तूने ये आगे बिरिंद वाई ये आगे दारु वाई मित्रयन वाई हर दाला दुकाई दुकाई हरी मधुकाई मैं वाके देवल मैं दिन वाले वैडी नेत ओ ओ ओ अहों तो टोम वैडी मट पिहिते में ना द वंदना करो या आगे बिरिंदाई दरुवाई वेतर गेने नौने आये आप अहों तो सीहट गेने तो क्या ने मट पुलवाम पिहित वेंड ओब वगे आयट पिहित वेंड मम सुविशेषाय मट पुलवां දැන් අපි මේ හිත දුර්වල මිනිහා හම්බ වුණාම කතා කිරීම මට බාර කරන්න. ඒ වගේ අයට කතා කරලා මට පළපුරුද්දක් තියෙනවා. සිහි ඇතිව අවදිව ඉන්න. ඔබගේ විරුද්ධකරු යක්ෂයා ඔබම බෑවිදි. ඔබගේ විරුද්ධකරු යක්ෂයා ඔබම බෑවිදි. ඔබගේ විරුද්ධකරු යක්ෂයා ओबम बाय विदी आ वंदना करू मम हुंगा दूर इंदला मां की उवने मत कथा करन्न देन्न कियला समा वेन्न हितुवक कर एहेमई 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 हो हो मोन तरम सतुटक्द ओब वंदना करवा नेद वंदना करवा ओ होंद मिनिसु वंदना करू ओ ओ ओ मम्मी पाउला होंदट दन्नवा होंद मिनिस ए तोब किउवा ओबट मगेन उमना देयक तीनवाद अपट ओने ओब आय सरयक के विनाश बिरिंदई दरुई लंगट यवन्न मट आपहु यन्न बे अपे नगरे विनाशे नगरयक ඒ දෙවිඳුන්ගේ මිනිස්යෙන් විනාශ වෙන්නයි තියෙන්නේ සම්පූර්ණ විකාර මිනිස්සු අවුරුදු ගානක ඉඳලා ওই දේ කිව්වා මගෙන් අහන්න මම දන්නවා විනිශ්චය කවදාවත් ඇවිත් නැ නෑ 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 කවදාවත් එන්නේත් නෑ 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 එතකොට නෝවා නෝවාගේ දවස්වලදී වගේම මනුෂ්‍ය පුත්‍රයාගේ නෝවා නෝවා ඒ නම මම කවදාවත් අහලා නැහැ මම ඔක්කොම වැදගත් පවුල් දන්නවා මගෙන් අහගන්න
ටිකක් හිතන්න යාළුවා. ආපහු ගෙදරෙන්ද. වන්දනා කරු. කතිම නමක්. ඔව් ඔව් ඔව්. ඒකට නින්දා කරන්න එපා. ආයන්න විනාශේ නගරයට මට බෑ. ඇයි ඔබල මා සමග ඉන්නේ නැත්තේ? අපිට දෙවිඳුන්ගේ නිශ්චයෙන් බේරෙන්න පුළුවන්. අපිට සම්මිඳුන්ගේ විනිශ්චයෙන් බේරෙන්න පුළුවන්. ඔව් අපිට පුළුවන්. විකාර ඔල්මාද මෝඩකම පිස්සුවක් වෙන්ද බැරි විකාරයක්. ඒක විකාරයක්ද වන්දනා කරු? විකාරයක් නෙවෙයි ඈලි මෑලි, සදාකාලික සත්‍ය. මේ පොතේ කියනවා කවදාවත් නැති නොවන උරුමයක් අපි හොයාගන්න ඕනි කියලා. උරුමයක්? උරුමේ ලබන්න පුළුවන් එකම විදිහ ආපහු පවුල් වෙතට යාමයි. ඔව් ඔව් ආපහු පවුල් වෙතට යෑමෙන්. ඒ ගැන මොකද කියන්නේ? ඔබ අප සමග එනවද නැද්ද? මට ආපහු හැරෙන්න බෑ. හොඳයි ඈලි මෑලි, අපි යා නැතුව ගෙදර යමු. මං හිතන්නේ මම එයත් එක්ක යන්න ඕනේ. මේ මොඩ පිස්සත් එක්ක යන්න? ආපහු ඉන්න ඈලි මෑලි, තේරෙනවනේ. අපිට සම්දුන්ගේ විනිශ්චයෙන් ගැලවෙන්න පුළුවන්. දෙවිඳුන්ගේ විනිශ්චය. මනුෂ්‍යයන්ට නියමව තියෙන ලෙස එක්වරක් මරණයද, ඉන්පසු විනිශ්චයක්. වන්දනාකරු හිතනවාද ඔය පොතේ තියෙන වචන ඇත්තමයි කියලා? බයිබලයේ කියන විදිහටම සදාකාල ජීවනයේ බලාපොරොත්තු ගැන ලියපුවා. බුරු නොකියන දෙවියන් වහන්සේ ලෝක ආරම්භයට කලින් පොරොන්දු වූ දේ. බයිබලයේ වෙන මොනවද තියෙන්නේ වන්දනාකරු? අපට සදාකාලිකව ගැලවීමේ පොරොන්දුවක් තියෙනවා. අපිට ධර්මිෂ්ඨකමේ ඔටුන්නක් ලැබෙනවා. තවදුරටත් ශෝකේ සහ හැඳීමක් නැහැ. ස්ථානයේ හිමිකරු අපේ ඇස්වල කඳුළු පිසදමයි. එහිදීත් මිනිස්සු අපිට ගරහයිද? නෑ ඈලි මෑලි. හරි ශෝක්, හරි ශෝක්. ඉතින් කවුද එහි ඉන්නේ? අපට පෙරගිය දහස් ගණන්, දස දහස් ගණන් අය. ඔවුන් හැමෝම පිවිතුරුයි. හැමෝම සම්දුන් අභිමුඛයේ සිටිනවා. තවදුරටත් වෙන් කිරීමක් නැහැ. එහෙමනම් ඉතින් ඉක්මනට යංකෝ. අර බලන්න. මං කැමති නෑ මෙහෙම කොලොප්පං කරනවට. දුක් වෙන්න එපා ඇලි මෑලි, ඒ අන්ධකාරයේ දරුවෝ. වන්දනා කරුනි, මට බඩගිනි, මට තිබහයි. සමා වෙන්න, අපිට වතුර ටිකක් දෙනවද? මේ ගමන නම් මං හිතාගෙන හිටියා වගේ එකක් නෙවෙයි. බයිබලේ පොරොන්දු වෙන්නේ පහසු ගමන. ඒත් මනරම් ස්ථානයක් ගැන පොරොන්දු වෙනවා. මීට වඩා ඉක්මනින් යන්න බැරිද? මං හරි ආසයි එතෙන්ට යන්න. මගේ පිටේ තියෙන බර නිසා තව ඉක්මනින් යන්න බැහැ. අපි රැට නිදාගන්න තැනක් හොයාගන්න ඕනේ. නැහැ, අපි ඉක්මන් කරමු. ඔබේ පොතේ තියෙන තැන හොයාගන්නකම් මට ඉවසුමක් නැහැ.
මෝඩ ආසාව නිසා ඈලි මෑලි තම සිතෙහි සැඟවුණු গুপ্ত දේ පිටතට දැමීමෙන් වෙහෙසව සිටින වන්දනාකරු නපුරාගේ දුෂ්ට වලවල් වලට වැටෙන දූෂණේ මඩවගුරු හේවත් මායාව වෙතගෙන ගියේය. මේක අපි දෙන්නටම අමුතු මගක්. අපි අඳුරේ විමසිල්ලෙන් යන්න ඕනේ. මේක ද ඔබේ පොතේ කියන අපුරු තැන. ගමනේ මුල මෙහෙම නම් අවසානය කොහොම තියේවිද? උදව් කරන්න. උදව් කරන්න මගේ බර මා වගුරු තුලට අදිනවා. ඔය බයිබලයේ තියෙන රාජ්‍ය ඔයා හොයාගන්න. මං යනවා යන්න. උදව් කරන්න. උදව් කරන්න. මගේ නම උපකාර. බය වෙන්න එපා. ස්තුති. ඔබට ස්තුති. මට මුණ ගැසුන කෙනෙක් කිව්ව මේ මාර්ගයේ එන්න කියලා. එයාගේ නම ධර්ම ප්‍රචාරක. ඒත් ඔබ අඳුරේ තනියම නොයන්නයි තිබුණේ. ආගාධය මිනිස් වර්ගයාගේ දුෂ්ටකමේ කුණු කන්දල් වලින් පිරීලා. පෞකාරය Tamange පෙරදුණු ස්වභාවයෙන් අවදිව සිටියත් බිය සහ සැකය පවතින නිසා නිතරම මෙතනට වැටෙනවා. ඔබ ඒ වගේ බේර ගන්නවද? මට ඉඩක් දුන්නොත් පාපය බහුල වන තැන දෙවියන් වහන්සේගේ කරුණාවත් බහුලයි. මේ වචන මේ පොතේ තියෙනවා. දැන් මම යන්න ඕනේ. ඒත් අතන ඔබට රාත්‍රී ගත කරන්න හොඳ තැනක් තියෙනවා. වන්දනාකරු තමන්ගේ ගමන දිගටම ගියා. ඔහුගේ ආත්මයේ සතුරා ඔහුට එරෙහිව තමන්ගේ ප්‍රහාරය වැඩි කළා. සිහිය ඇතිව අවදිව ඉන්න. ඔබගේ විරුද්ධකරු යක්ෂයා ඔබම බෑවිදි. ඔබගේ විරුද්ධකරු යක්ෂයා ඔබම බෑවිදි. ඔබගේ විරුද්ධකරු යක්ෂයා ඔබම බෑවිදි. ලෝකෝත්තරයාගේ සලකුණ. පොඩකින්ද ඔබට පිපාසී වගේ ඔබට බඩගිනි වගේ මගේ ගෙදරට එන්න මම ඔබට කන්දයක් හදන්නම්. කෑම ටිකක් බීම ටිකක්. ඔව් ඔව් ඔව්. කියන්නත් බැරි වුණා. මගේ නම ප්‍රඥාවන්ත. ලෝකී ප්‍රඥාවන්ත. මගේ නම වන්දනාකරු. වන්දනාකරු? වන්දනාකරු. ආ ඔව් 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 ඔව්. අහල පුරුදු නමක්. නමුත් ඇත්තෙන්ම ඇත්තෙන්ම හොඳ මිනිස්සු වන්දනා කරවෝ. ඇත්තටම හොඳ මිනිස්සු. ඔබ ඇත්තටම මගේ පවුල ගැන අහලා ඇතිනේ. අපි උසස් පැලැන්තිය ඇත්තම කියනවා නම්. ඔව් ඔබ කැමති ඕන දෙයක් අපෙන් අහන්න ඔබට උත්තර ලැබෙයි. ඒත් කියන්න ඔය ඔසුවගෙන ඉන්න බර ඔබට කොහෙන්ද ලැබුණේ? මම සෙවිය යුතු දොරටුවක් තියෙනවා. ඒක හමු වුණාම මේ බරෙන් මිදෙන විදිය ගැන මට කියාවි.
කවුද ඔබට ඒ වගේ දොරටුවක් ගැන කිව්වේ? මගදී මට හමු වුණ කෙනෙක්. එයාගේ නම ධර්ම ප්‍රචාරක. ධර්ම ප්‍රචාරක? මොට්ටයෝ. උන් ඔක්කොම මොට්ටයෝ. මන්ද බුද්ධිකයෝ මොට්ටයෝ. ඔබ ධර්ම ප්‍රචාරක කියා දුන් මාර්ගයේ ගියොත් හැම දුකකටම මුහුණ දෙන්න වෙයි. කුසගින්න, උපද්‍රව, නිර්වස්ත්‍ර භාවය, මරණය. එයා තවත් කතා කළේ නැද්ද කුරුසියක් ගැන? එයාගේ මාර්ගය මහා මෝඩකමක්. මම මුසුලන බර බොහොම විශාලය ප්‍රඥාවන්ත. ඔබයි කියන හැම දෙයකට මම සතුටින් මුහුණ දෙනවා. මගේ ගමන අවසානයේ මේ බරින් මාව නිදහස් කරනවා නම්. කොහොමද ඔබට මේ බර ගැන මුලින්ම අවබෝධයක් ලැබුණේ? මේ පොත කියවීමෙන්. මම දැනගෙන ඉන්න තිබුණා, දැනගන්න තිබුණා, දැනගන්න තිබුණා. ඔබ කවදාහරි දවසක මම ඔබේ හොඳම මිතුරා කියලා කියාවේ. මම මේ පොත ගින්නට දැම්මොත්. මං යනවා. ඉන්න ඉන්න, ඔබ කාලා නැහනේ. සහායක කෑම ගින්ද. ඉන්න ඉන්න, මට ඕනේ ඔබට උදව් කරන්න. මට දැනෙනවා ඔබ ආගමික මිනිසෙක් කියලා. ඒක හොඳයි, හොඳයි, හුඟක් හොඳයි. මේ ලෝකෙට ඒ වගේ අය තව ඕනේ. වන්දනාකරු තව ඕනේ. ඔබට පේනවද අර අතන තියෙන කන්ද? ඒ කන්ද මුදුනේ තියෙනවා සදාචාරයේ ගම්මානය. ඒක ලස්සන පුංචි තැනක්. ලස්සනයි, ලස්සනයි. මම කැමතියි මට එතන ජීවත් වෙන්න ලැබුණනම්. හරි කැමතියි. ඒත් එතන මට ගැලපෙන්නේ නෑ. ආගමික නීතියට ගැලුණු මගේ මිත්‍රයා එතන ජීවත් වෙනවා. කඳු මුදුනේ තියෙන පළවෙනි ගෙය. එයා කියලා දෙයි ඔබට නිදහස් වෙන හැටි ඔබේ මේ බරෙන්. ඔව්, ඔව්. සදාචාරයේ ගම. වන්දනාකරු, ඔබ මොකද මෙතන කරන්නේ? ඇයි ඔබ මේ තරම් ඉක්මනට මාර්ගයෙන් ඉවත් වුණේ? මට මහත්මෙක් මුණ ගැහුණා. ඔහු කිව්වා මම ඔසවාගෙන යන බරින් නිදහස් වෙන හැටි. ඔබ පොතේ වචන කියෙව්වා. ඒ වචන ජීවමානයි, බලවන්තයි. ඕ නෑම දෙමුවහත් කඩුවකට වඩා මුවහත්. ඒ වගේ මහත් ගැලවීමක් නොසලකා හැරියොත් අපි කොහොමද බේරෙන්නේ? මම පව් කළා, මම පව් කළා. ඇදහිල නැතුව ඉන්න එපා. පළල් පාරෙන් විනාශය කරා යන අය වගේ. මතක තබා ගන්න, ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. ලෝකේ ප්‍රඥාවන්තයා ඔබට සදාකාලික දඬුවමක් ගේන්න හැදුවයි. මුලින් ඔහු ඔබව මාර්ගයෙන් හැරෙව්වා. මාර්ගයේද, සත්‍යයේද, ජීවනයේද යන තැනැත්තාගෙන් දෙවනුව
ඔහු කුරුසිය ඔබට බාධාවක් කරන්න හැදුවා. කුරුසියේ වචනය විනාශය කරා යන අයට නම් මෝඩකමක්. ඒත් වන්දනාකරු විනාශයෙන් පලා යන්නන්ට කුරුසිය ගැන දේශනා කිරීම ගැලවීම පිණිස දෙවිඳුන්ගේ බලයයි. මට බලාපොරොත්තුවක් තියෙනවද? අර ඔබ කියපු දොරටුව මට තාමත් හොයාගන්න පුළුවන්ද? ඔව්, දැන්ුණත් ඔබට දොරටුව හොයාගන්න පුළුවන්. ඔබ විනිශ්චයේ ගිනිදැල් වලින් පලායයි. බයිබලයේ වචනවලට ඇහුම් කන් දෙන ඕනම කෙනෙකුට ඒකයි වෙන්නේ. නුඹලා අනුග්‍රහයෙන් ගැලවී සිටින්න උය. ඇදහිල්ල තුලින්, ඇදහිල්ල තුලින් ක්‍රියාවලින් නොවේ. දෙවිඳුන්ගේ දීමනාවය ඇදහිල්ල තුලින් ගැලවීම, දෙවිඳුන්ගේ ත්‍යාගය ඇදහිම තුලින් ගැලවීම. විවස්ථාවේ ක්‍රියාවලින් කිසිවකු ධර්මිෂ්ඨ කරනු නොලැබේ. ඇදහිල්ල තුලින් ගැලවීම, දෙවිඳුන්ගේ දීමනාව. දුෂ්ටයෝ කැළමී තිබෙන මුහුදට සමානය. ඔවුන්ට නිශ්චලවන්ට බැරිය. ඔවුන්ට නිශ්චලවන්ට බැරිය. දුෂ්ටයෝ කැළමී තිබෙන මුහුදට සමානය. ඔවුන්ට නිශ්චලවන්ට බැරිය. ඔවුන්ට නිශ්චලවන්ට බැරිය. දුෂ්ටයෝ කැළමී තිබෙන මුහුදට සමානය. ඔවුන්ට නිශ්චලවන්ට බැරිය. සොයන්, සොයන්, නුඹලාට සම්භවි, නුඹලාට සම්භවි. තට්ටු කරන්න, තට්ටු කරන්න. දොර හරිනු ලැබේ, දොර හරිනු ලැබේ. සොයන්, සොයන්, නුඹලාට සම්භවි, නුඹලාට සම්භවි. තට්ටු කරන්න, තට්ටු කරන්න. දොර හරිනු ලැබේ. සුබ සන්ධ්‍යාවක් මගේ මිත්‍රයා. මම ආශිර්වාද. ඔබ කවුද? කොහේ ඉඳලාද එන්නේ? කොහාටද යන්නේ? මගේ නම වන්දනාකරු. විනාශී නගරේ බරදරන පව්කාරයෙක්. සදාකාල ජීවනයේ මාර්ගය සොයනවා. ඔබ මාර්ගය හොයනවද වන්දනාකරු? ඔබ හරි ඥානවන්තයි. එන්න, මම ඔබට පෙන්වන්නම්. ඔබ ඇයි තනියම ගමන් කරන්නේ? පැමිණෙන විනිශ්චය ගැන මං අවවාද කරනකොට කවුරුත් ඇහුවේ නැහැ. මගේ මිත්‍රයෝ අසල්වැසියෝ මට හිනා වුණා. මගේම පවුලේ අයත්. බොහෝ විට මේ ලෝකෙ හැටි එහෙම තමයි. ආශිර්වාද මහත්මයා, ඔබට පුළුවන් වේද මග මේ බරෙන් නිදහස් වෙන්න මට උදව් කරන්න? ඒකට උත්තරේ ඔබගෙන යන පොතේ තියෙනවා. ඔබ යන මාර්ගයේදී තේරුම් කර දෙන්නාගේ නිවස හමු වේවි. එයා ළඟට යන්න. එයා උදව් කරයි. බොහොම ස්තුතියි. ස්තුතියි. දොරටුව විශාලය. විනාශයට මඟ. දොරටුව පටිය. ජීවනයට ජීවනය. දොරටුව විශාලය. විනාශයට විනාශයට. දොරටුව පටිය. ජීවනයට ජීවනයට. දොරටුව විශාලය. විනාශයට විනාශයට. දොරටුව පටිය. ජීවනයට ජීවනයට. එන්න ඇතුළට. මම ඔබ එනතුරු බලා සිටියා. මේ තේරුම් කර දෙන්නාගේ නිවසයි. අවසානයේදී තම ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය තොරතුරු වන්දනාකරුට ලැබෙනු ඇත. වන්දනාකරු තම සාක්කුවේ ගෙන යන රන් යතුරු මෙන් බයිබලයේ ඇති ප්‍රඥාව සහ නිධාන වෙත ඔහුගේ සිත විවෘත කරනු ඇත. තරුණ මිනිසාගේ විමසිලිමත් හදවතට බලාපොරොත්තු ඇති විය. මොකක්ද මේ පින්තූරේ තේරුම? මේ මිනිසා පාවුලතුමා සමග එක්ව කියන්නේ, මගේ දරුවනි, ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසව වේදනා විඳිමි. ඇදහිල්ලේ කතුවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් දේව වචනය මගේ පාදයට පහනක්ය, මගේ මාවතට එළියක්ය. එතකොට හිසලුඩින් තිබෙන ඔටුන්න එයින් පෙන්නුම් කරන්නේ අපිටත් අපොස්තුලතුමා සමග එක්ව කිව හැකියි, ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවලටත් ප්‍රේම නොකරන්න. අපගේ පව්වලින් නිදහස් වූ පසු යහපත් සටන කළ යුතුයි. අපි මාර්ගයේ අවසන් කළ යුතුයි. එවිට ධර්මිෂ්ඨකමේ ඔටුන්නක් අපට ලැබෙනු ඇත. එන්න, මම තව පෙන්නන්නම්.
ඔබ කැමති ඇති ඔය බර ගැන දැනගන්න මං දැනගන්න කැමතියි මහත්මයා ඇත්තෙන්ම කැමතියි මේ පොළව මිනිසාගේ හදවත වගේ ගැලවීම සඳහා දෙවියන් වහන්සේගේ බලය වන සුභාරංචියේ බලය අත්දැකීමට පළමුවෙන් දූවිල්ල හැම හදවතකම තියෙන පාපයයි කොස්ස නියෝජනය කරන්නේ සීලය නැත්තම් ඔබ මෙහෙම කියයි කුසල ක්‍රියා කොට අකුසල් වලින් නිදොස් වීම කියලා ඔබේ අතේ තිබෙන බයිබලයේ කියනවා කුසල ක්‍රියා කොට අකුසල් වලින් නිදොස් වීමට බැරි බව සුභාරංචියේ බලයට පමණයි අකුසල් නැති කළ හැක්කේ දේව වචනේ කියනවා මිනිසෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් කියා පැරණි දේ පහවිය සියල්ල අලුත් වී ඇත නෑ ඔව් තේරුම් කරන්න මග පෙන්වා ඇත අඳුර ඇති තැන ඔහුගේ වචන පහනක් මෙන්ය අහසත් පොළොවත් පහව යන්නේය දේව වචනය කවදාවත් පහනවන්නේය පෞකාරයන් ගලවන්ට යේසුස් වහන්සේ ලෝකයට ආසේක මිනිසාගෙන් උපදින දේ ලෞකිකය ආත්මයන්න්ගෙන් උපදින දේ ආත්මිකය නුඹලා ඇතුළාන්තේ නලුතෙන් උපදින්නට ඕනෑය දේව කරුණාවෙන් නුඹලා මිදීම ලබා සිටින්න හොය ඒ නුඹලාගේ උත්සාහයෙන් නොවන්නේය සමඳුන් දෙන ත්‍යාගයේකි ඔබගේ කුසල ක්‍රියාවෙන් නොවන නිසා පාරට්ටු කළ නොහැක ජේසුස් වහන්සේ ඉතාම කරුණාවන්තයි උන්වහන්සේ ධනවත් එහෙත් ඔබ උදෙසා උන්වහන්සේ දිලිඳ වූසේක ඉතින් වන්දනාකරුව ඔබට උන්වහන්සේගේ දිලිඳු කමින් පොහොසත් විය හැක උන්වහන්සේගේ දිලිඳු කම තුලින් ඔබට පොහොසත් විය හැක උන්වහන්සේගේ දිලිඳු කම තුලින් ඔබට පොහොසත් විය හැක උන්වහන්සේගේ දිලිඳු කම තුලින් ඔබට පොහොසත් විය හැක උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, ලේ වැගිරුනේ අපේ අයුතුකම් නිසාය. උන්වහන්සේගේ දුක් විඳීම අපිට ශාන්තිය ගෙනෙයි. උන්වහන්සේ ලැබූ පහර වලින් අපට සුවය තිබේ. පියාණනි, ඔවුන්ට සමාව දෙන්න. මට සමාව වූ මැනවි. එය දැන් තීන්දු විය. තීන්දු විය. මේ සුභාරංචියෙන් ඔබ ගැලවෙන්නේ දේව වචනයට අනුව ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ අපගේ පව් දෙසාය උන්වහන්සේ භූම දාන කොට තුන්වෙනිදා මරණින් නැගිටුනේ කියා දේව වචනේ කියයි මේ පුතේ වචන කිසිදා පහන්වන්නේ ඔබේ නම තවදුරටත් වන්දනා කර නොවන්නේ දැන් ඔබේ නම සැබෑ කිතුණු අය Thank you.
ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දෙන විපාක විඳීම නැත. ජීවනදායක ආත්මයන් වහන්සේගේ විවස්ථාව පාපේද මරණේද විවස්ථාවෙන් අප නිදහස් කරයි. කලින් වන්දනා කරු දැන් සැබෑ කිතුනවා දිව්‍යමය නගරයේ වෙතට පියවර නැගීය. ආ හිතවත් සහෝදරයා මමත් ඔබ සමග එන්නද? මගේ නම ඇදහිලිවන්තයා. මමත් මේ මාර්ගයේ තමයි යන්නේ. කිතුනුවා සහ ඇදහිලිවන්තයා උපතේ සිටම සහෝදරයන් වැනිය. මේ ආත්මික නැකම අසහායකක්ය. මෙම ඒකත්වයේ පිළිගන්නා සියල්ලන් එකම පවුලක දරුවන් කරයි. ඔවුන් තම අත්දැකීම්, මුහුණ දුන් අපහසුතා, තමන් ලැබූ ආශිර්වාද එකිනෙකා හා බෙදා ගනිති. ඔවුන් එක්ව බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව තම ගමන ඉදිරියට යාමට සිතූහ. නුඹලා එක ප්‍රේමය ඇතිව එකඟව සිට එක කාරණයම අභිප්‍රාය කරගෙන එක්සිත්ව සිට එකිනෙකා තමාට වඩා වෙනත් අය උතුම් යයි සලකන්න. නුඹලා එක එකනා තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් සලකන්න. ඔබත් අදහිරිය මඩ වගුරට වැටුනද? එහෙමද ඇදහිලිවන්ත? ඊට වඩා දරුණු අමාරුකම මේ කන්දපාමුල මුලාවේ නගරයේදී මට පළමු ආදම්ම මුණ ගැසුණා. ඔහු තමුන්ගේ දුවරු තුන් දෙනා මට දෙන්න කැමති වුණා. ලෝකය දකින විදිහට නම් ඔවුන් ඉතා ලස්සනයි. ඔවුන්ගේ නම් මොනවද? ඔවුන්ගේ නම් මාංශේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරය. ඉතින් ඔබ ඔවුන්ට විරුද්ධ වුණාද? සමිඳුන්ගේ කරුණාවෙන් මම විරුද්ධ වුණා. බයිබලයේ වචන කොයි තරම් ඇත්තද? අපි පක්ෂිවැද්දාගේ දැලෙන් පරිස්සම් වෙමු. මං බයිබලෙන් පෙන්නල දුන්නේ නැද්ද පක්ෂිවැද්දාගේ දැලෙන් පරිස්සම් වෙමු කියලා? ඔබ එහෙම කළා. අපේ නපුරු අරමුණු නැහැනේ. ඇයි අපි සාතන්ගේ දැල්ට හසු වුණේ? මොකද අපි මනුෂ්‍යෝ නිසා. ඒ තහන්න, මං බයිබලෙන් වැරදියට පුටා දැක්කුවා. එහි අපේ ස්වාමීන් වහන්සේ ගැන කියනවා, උන්වහන්සේ පක්ෂිවැද්දාගේ දැලෙන් උඹ මුදා හරින සේක. අපි මුදා හරිනවා මේකෙන්? ඔව් ඇදහිලිවන්ත, උන්වහන්සේ අපි මුදනවා. ඒක මේ පොතේන පොරොන්දුවක්. උන්වහන්සේගේ පොරොන්දු එකක්වත් කිසි දිනක කඩවී නැහැ. උන්වහන්සේ මගේ බලවත් හතුරාගින් මා මිදුසේක. දෙවිඳුන්ගේ නුපන්දේ ලෝකෙන් ජයගන්නේය. අපගේ ඇදහිල්ල පවා. ඒ ශ්‍රේෂ්ඨ මුදාහැරීමකි. ප්‍රීතියට සහ විශ්මයට කාලයකි. නමුත් ඊට පසු අසල කඳු හරහා නිෂ්ඵලභාවයේ නගරේ හඬ පැමිණියේය. නිෂ්ඵලභාවයේ නගරය යන්න ඔබ ලෝකය තුලයි. නමුත් ලෝකයෙන් නොවේ. නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමේ සියල්ල නිෂ්ඵලය. නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමේ මම ඉරහඳ යට දුටු දේවල නපුරක් දුටිමි. ඒ මනුෂ්‍යයා අතර පොදු දෙයකි. මම සිතින් සිතා ගතිමි. සැප විඳපන්න. ඒත් එයත් නිෂ්ඵල කමකි. මම මහත් කර්මාන්ත කළා. මම ගෙවල් දොරවල් ගොඩ නැගුවා. මිදිවතු වවා ගත්තා. මම රන් රිදී රැස් කරගත්තා. නිෂ්ඵලකමේ නගරය ලෝකයේ නිරූපණය කරයි. මන්ද එහි මිනිසුන් නොගැඹුරු සිනහව සහ
පලකට නොමැති දෙයද රැවටීම සහ මායාවද තම තෘප්තිය සඳහා සොයති. ඔබට දෙවි පිහිටයි. දෙවි පිහිටයි. දෙවි පිහිටයි. දේව ආශිර්වාද ලැබේවා. දෙවියන්ගේ පිහිටය. අපි මොකද කරන්න කිතුනෝ? මං හිතන්නේ අපි නිහඬුනොත් හොඳයි. කුමාරයා, ගමන්කලේ ආකාශයේ බලේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒ ආත්මය දැන් හකීකරු කමේ පුත්‍රයන් තුළ ක්‍රියා කරයි. නුඹලා දාසයන් වී යමකට කීකරු වන්නහුද නුඹලා ඒ දාසයන්නේ. මරණයට පමුණුවන පාපයේ හෝ ධර්මිෂ්ඨ කමට පමුණුවන කීකරු කමේ හෝ නිෂ්පලභාවයේ නගරයේ සියලුම දුෂ්ටකම් සහ නොහික්මුණුකම් අතර බලාපොරොත්තු වන තරුණ මිනිසෙක් වාසය කළේය. උන් වයසක නැතුව කුමාරයා ඉදිරියේ ඉන්න හැටි ඒගොලු මෙහෙ අය නෙවෙයි. තම තරුණ ජීවිත කාලයේදී කිසිවෙකු කුමාරයාට විරුද්ධව සිටිනවා බලාපොරොත්තු වන තරුණයා දැක නැහැ. නමුත් මේ දැන් පැමිණි අමුත්තන් දෙදෙනා වගේ කිසිවෙක් නිහඬව සිටිනවාත් ඔහු දැක නැහැ. මට දෙන්න පොත. මේ පොතේ කියනවාද මා ඉදිරියේ හිස නමන්න එපා කියලා? කියනවාද? එහෙම කියනවා. අපි මේ පොත පුච්චමුද? පොත පුච්චන්න. පොත පුච්චන්න. ඔව්. පොත පුච්චන්න. පොත පුච්චන්න. නැත්තම් පුච්චමුද මේගොල්ලන්ව? ඔන්න පුච්චන්න. ඔන්න පුච්චන්න. ඔන්න පුච්චන්න. ඔන්න පුච්චන්න. ඔන්න පුච්චන්න. මං අන කරනවා නුඹලා දෙන්නාම පුච්චන්න. ඔන්න පුච්චන්න. ඔන්න පුච්චන්න. ඔන්න පුච්චන්න. වන්දනාකරුවන් දෙදෙනාව පුලුස්සන මෙන් රැස්සුවන් උද්ඝෝෂණය කරද්දී බලාපොරොත්තුවගේ හදවතට අමුතු ගින්නක් පැමුණුනේය. ගිනි සහ ආශාව වඩා හොඳ මගක් තිබේද කියා විමසා බැලීමට ධෛර්යය.
නගරින්න අපිට වැඩ තියනවා කරන්න පළවෙනි මිනිහා ගෙන්න ඔබලා ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරන කොටගෙන පොරොන්දු උරුම කරගන්න සැබවක් නොබලාට කියමි මාගේ වචනය අසා මා එවු තැනන් වහන්සේ අදහන්නාට සදාතන ජීවනයේ තිබේ ඔහු විනිශ්චයට පත් නොකරේ ගිනිහුල ගේනවා ඔහු පුලසන් ඔබේ නම බලාපොරොත්තු ඒ ඔබට ගැලපෙනවා අවුරුදු ගණනාවක් නිෂ්පල පැතුමකින් මගේ හදවත පිරී තිබුණා දැන් දේව වචනයෙන් මට සදාතන ජීවනයේ පොරොන්දුව තිබෙන බව දැනගත්තා මගේ ඇස් මීට කලින් එවැනි පුදුම දැක නැහැ. ස්ථිරවම අපේ ආත්මයේ සතුරා මේ ස්ථානින් බොහෝ ඈතයි. සතුරා සමීපව සිටියා පමණක් නොව මගින් දෙදෙනා නියම මග වෙනුවට අතුරු මගක යමින් සත්‍යයයි කියා ලස්සනට බලාපොරොත්තු රැවටුනේය. ඉන්න බලන්න කොච්චර ප්‍රසන්නද කියලා මෙහෙන් යමු. කිතුනුවා එන්න. මං හිතන්නේ අපි වැරදි මාර්ගය ඇවිත් තියෙන්නේ. අපි ඉදිරියේ තියෙන අර කුණාටුව බලන්න. අපි තාමත් යන්නේ වැරදි මාර්ගයේ බලාපොරොත්තුව. අන්න එඩේරිකුගේ ආවරණයක්.
इतनु बलन्न अभी रात्रि गतकर पुलवांग आरक्षा इस्तान खान मुकुत होयागन पुलवांग සාදරයෙන් පිළිගන්නවා බලාපොරොත්තු නැති කිරීමේ යෝධයා මමයි සත්කාරක निदास कराई यातुर है परंतु ये यातुर है ये ओन मदर टुआ करेवी ओबन निदास कराई ओब सबैव दानगानवा ऐत सबैव द ओबन निदास कराई අතුරු මග ප්‍රසන්න වූවත් වැරදි මගක් පියවර කීපයක් ඉදිරියෙන් කිතුනුවා සහ බලාපොරොත්තුව හරි මගේ ගියා ඔවුන් සැකයේ මාලිගාවේ ශෝකය ඉවතලන්නට ඇත ඔවුන් ඉක්මනින් තම ගමනේ අවසානයේ ආරම්භයේ සලකුණු කළ ඒ අලංකාර භූමි භාගයට පිවිසුණා පළතුරු සහ මල්ද කිරිපැණිඳ තිබෙන මේ ලස්සන ප්‍රදේශය තුලින්
කිතුන්වා සහ බලාපොරොත්තුව එඬේරාගේ කඳවුරට පැමිණුණා. නමුත් එඬේරුන්ට වඩා වුන් බාරකාරියෝ සහ මඟ පෙන්වන්නු සැබෑ මිතුරු සහ සැබෑ සොහයුරු. ආදරෙන් පිළිගන්නවා. මේ එම්මානුවෙල්ගේ භූමිය. මගේ නම අවබෝධය. මගේ නම විමසිල්ල. මගේ නම අද්දකීම්. මගේ නම අව්‍යාජ. මම කිතුනවා. මේ මගේ සහායක බලාපොරොත්තුව. මේ එම්මානුවෙල්ගේ භූමිය නම් අප මොක්ෂේ නගරේ වෙත ළඟා වෙනවා. ඔව්, ඔබ කිව්වා හරි. ඉක්මන් කරමු. අපි උන්ට පෙන්නමු. බලන්න බලාපොරොත්තුව බලන්න. එන්න කිතුනවා, අපි දැන් යන්න ඕන. මේක හුඟක් දිග ගමනක්. ඔබ හුඟක් දුර ඉඳලා ආවේ. මේ නැවතිලා ටිකක් විවේක ගන්න. අපිට ප්‍රමාද වෙන්න බෑ. අපි යන්න ඕනේ. යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරන පිණිස ආත්මයන් විසින් වනාන්තරයට පමුණුවන ලදී. බලන්න බලාපොරොත්තුව අපේ ස්වාමී වූ යේසුස් වහන්සේවත් යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. නමුත් යේසුස් වහන්සේ හිටියේ වනාන්තරයේ. මේක අවසානයක් නැති භූමියක්. මේ එම්මානුවෙල්ගේ භූමිය. ස්ථීරවම මෙතරම් දුර පැමිණුණාම යක්ෂයාගේ පහර දීම් වලින් නිදහස්. ඇදහිල්ල නැමැති පලිහ ගන්න, ඇදහිල්ල නැමැති පලිහ ගන්න, ඇදහිල්ල නැමැති පලිහ ගන්න. දේව වචනේ නැමැති ආත්මයන්න්ගේ කඩුව ගන්න. දේව වචනේ නැමැති ආත්මයන්න්ගේ කඩුව ගන්න. දේව වචනේ නැමැති ආත්මයන්න්ගේ කඩුව ගන්න. දෙවිඳුන්ගේ වචනය. දෙවිඳුන්ට ස්තුති වේවා, දෙවිඳුන්ට ස්තුති වේවා. අපාලියා! මේ යුද්ධය නුඹලාගේ නොවේය. කිතුනුවා මෙම වචන බයිබලයේ බොහෝ වාරයක් කියවා ඇත. යුද්ධය සමිඳුන්ගේය. එසේනම් ජයග්‍රහණය දුන් වහන්සේගේමය. ඔවුන්ගේ ගමන සම්පූර්ණ විය. කිතුනුවා සහ බලාපොරොත්තුවට මෝක්ෂේ නගරයට ඇතුල් වීමට කාලය පැමිණේය. මම යහපත් යුදෙහි යුද කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. මම යහපත් යුදෙහි යුද කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. අහසත් පොළවත් පහවන්නේය. නමුත් මගේ වචන පහ නොවන්නේය. මෝක්ෂේ නගරය මරණ මිටියාවත.
वचन किसी दा पहनवाने मागे वचन किसी दा पहनवाने स्वामीन वाहन से मागे इंडे राय मट हिंगे आक नवाने मारन सेवने मितियावत मैदिंगिया किसी नापुरकट बियनवाने मी मग्निसाद ओब मा समगे ओबगे दंडिंग हा सरयटियन मट सनसिल्ल लबी किसी नापुरकट बियनवाने मी ओबगे दंडिंग हा सरयटियन मट सनसिल्ल लबी मग्निसाद ओब मा समगे ओबगे दंडिंग हा सरयटियन मट सनसिल्ल लबी सबविन यहापत कमत करुणावत मगे जीविते सियलु दवस्वल मानुव इन्ने मम सदा कल्म स्वामी के गुहे वासे करने में टोन नेती हुना मैं होंगे दिन एक वागे ओं न मागे वे नेती बुने आरातनी न के ना मागे आरती देना आतनी न के ना ओ ये तो कुट आ रहा දැන් යක්ෂයා බලන්නේ අනිත් අය දිහා වට්ටන්න පුළුවන් අය තමාට දිනා ගන්න අපේක්ෂා කරන අය තමන් වෙතට එකතු කර ගන්න මට ඕන කරන කෙනෙක් ඉන්නවා ඔව් ඒ ඔබයි ඔබ ආගන්තුකයන්ද වන්දනාකරුවන්ද ලෙස आत्मेट विरुद्धव युद्ध करन लौकिक तृष्णावलिन वेलकी सिटिन यनुवेन बाइबले उगन्वाई